අයිබවන් මේ වන විට මුළු රටේම පැතිර යමින් පවතින කොරෝනා වෛරසයෙන් බේරීමට නම් අප සියලු දෙනා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුමයි. ඊට කළ හැකි ලෙහෙසිම පහසු ක්‍රමය මුකාවරණයක් භාවිතා කිරීමයි. ඊට අනුගත වීම උදෙසා අද දින සිට ආදර්ශමත් ක්‍රියාමාර්ගයක් ලෙස අප සියලු ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවන් මෙලෙස මුඛ ආවරණ පැළඳීමට තීරණය කළා. ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම මදුකා සමරකෝන් ප්‍රථමයෙන් සිරස්තල. සියත ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවන්ගේ මුහුණු වසයි. මේ මොහොතේ සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. ඇඳිරි නීතිය උල්ලංඝනය කරන්නන්ට දැඩි ක්‍රියාමාර්ග. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව සැලවීමත් සමගම වෙළඳසැල් සහ ඉන්ධන පිරුම්හල් ආශ්‍රිතව දිගු පෝලිම්. නගරයේ වෛරසය ගමට ප්‍රවාහනය කළාද? කිසිදු අයුරකින් ආහාර හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බව ඇමති බන්දුල කියයි. තවත් කොරෝනා රෝගීන් 11 දෙනෙකු හඳුනා ගනි. ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතින් ගණන 70 දක්වා ඉහළට. චීනයේ කොරෝනා මරණ සංඛ්‍යාව අභිබවා ගත වූ පැය 24 තුළ ඉතාලියෙන් මරණ 427ක්. පවතින තත්ත්වය පිළිබඳව හිටපු අගමැතිගෙන් විශේෂ නිවේදනයක්. කොරෝනා මර්ධන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට උපරිම පහසුකම් ලබා දෙන්න සජිත් රජෙන් ඉල්ලයි. සමූහ දූෂණයකට ලක් වූ නිර්භයාගේ ඝාතකීන් එල්ලා මරයි. අනුග්‍රහය නවීන විශේෂාංග එක්තැන් කළ සිංහ ජියෝ ස්මාර්ට් වෙරි ස්මාර්ට්. දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය. මේ මොහොතේ සිට ලබන සඳුදා උදෑසන 6 වන තෙක් මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා. මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව සැලවීමත් සමග වෙළඳසැල් සහ ඉන්ධන පිරවුම්හල් අසල දිගු පොලිම් දක්නට ලැබුණා. COVID-19 හිවත් නව කොරෝනා වෛරසය රට තුළ තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් අද පස්වරු 6 සිට මුළු දිවයිනම ආවරණය වන පරිදි පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. මීට පෙර පුත්තලම දිස්ත්‍රික්කයේ මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශ සහ ජායල මෙන්ම වත්තල පොලිස් බල ප්‍රදේශයන් තුළ විටින් විට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ අතර දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි කොරෝනා වෛරස් ආසාදිතයින් ප්‍රමාණය වර්ධනය වීමේ ප්‍රවණතාවය සැලකිල්ලට ගනිමිනුයි. මෙලෙස දිවයිනටම බල පැවැත්වෙන පරිදි අද පස්වරු 6 සිට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇත්තේ. ශ්‍රී ලංකා පොලිසිය සියලුම මහජනතාවට දැනුම් දෙන්නේ හැකිදාක් තුරට තව නිවසේම රැඳී සිටින ලෙසට. කෙසේ වෙතත් හදිසි හා අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා ඇඳිරි නීතිය බාධාවක් කර නොගන්නා ලෙස දැනුම් දෙන අතරම අත්‍යවශ්‍ය සේවා සහ මාධ්‍ය සඳහා තම සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් වශයෙන් භාවිත කළ හැකි. එමෙන්ම තම නිවාසවලින් බැහැරව සිටින සෑම කෙනෙකුගේම අපි ඉල්ලා සිටින්නේ හැකිතාක් දුරට සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති උපදෙස් තරයේ පිළිපදින ලෙසයි. මේ අතර කොරෝනා වෛරසය මර්ධනයේ තවත් එක් පියවරක් ලෙස විනෝද චාරිකා වන්දනා ගමන් සහ සංචාරක ගමන් වහාම නතර කිරීමටද රජය තීරණය කර තිබෙනවා. මේ අතර පොලිස් ඇඳිරි නීතිය යොදා ඇති කාල සීමාවේදී අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන්ම වැසීමක් සිදු නොකරන අතර අදාළ කාල සීමාව තුළ සෑම වාහනයකටම නිත්‍යානුකූලව ගමන් කළ හැකි එක් දොරටුවක් පමණක් විවෘතව තබනු ඇති. ඒ අනුව පස්වරු 6න් පසු සියලුම අධිවේගී මාර්ගවල එක් මන්තීරුවක් ගිලන් රථ අත්‍යවශ්‍ය සේවා හා ඇඳිරි නීතිය යටතේ ගමන් කිරීමට බලපත්‍ර හිමි අයගේ ගමනාගමනය සඳහා විවෘත කර තබනු ඇති. ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවය සමගින් පියාසර කිරීමට නියමිත ගුවන් මගීන්ට ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ ගුවන් තොටුපළට ළඟාවීමට හැකියාවක් පවතින බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසනවා. ඒ සඳහා ඔවුන්ගේ ගුවන් ටිකට් පත් සහ විදේශ ගමන් බලපත්‍ර ආරක්ෂක නිලධාරීන්ට සහ මුර පොළවල් වෙත ඉදිරිපත් කරන මෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය මගීන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර අද පස්වරු 6 සිට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමේ පුවත සැලවීමත් සමග දිවයිනේ බොහෝ ප්‍රදේශවල වෙළඳ සැල් පාරිභෝගික ජනතාවගෙන් පිරී ගොස් තිබෙනු දක්නට ලැබුණා. Thank you.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා වෙනත් භාණ්ඩ සතු සහ සමූපකාර ඇතුළු වෙළඳ සැල් වෙත ප්‍රමාණවත් පරිදි රජය නිකුත් කර තිබෙන බවද ජනතාවට අනියත ලෙස අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් ඒවා බෙදා හැරීමටද එම වෙළඳ සැල් වෙත උපදෙස් ලබා දී ඇති බවද රජය ප්‍රකාශ කළා. එළඹෙන සඳුදා පෙරවරු 6ට ඇඳිරි නීතිය අවසන් වීමෙන් පසු නැවත එය ක්‍රියාත්මක වන වේලාව 22 ඉරිදා ජනතාවට නිවේදනය කිරීමටද නියමිතයි. ඇඳිරි නීතිය පනවන බවට ප්‍රකාශ වීමත් සමග කොළඹ සහ නගරාශ්‍රිත ජනතාව කඩිමුඩියේ ගම්බිම් බලාපිටත් වෑම ආරම්භ කළා. ඉන් සිදුවේ නගරයේ වෛරසය ගමට ප්‍රවාහණය වීමක්ද. අද පස්සරු 6 සිට මෙලෙස ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවට ප්‍රකාශය නිකුත් වීමත් සමගම අද උදෑසන කාලයේ සිට ජනතාව සිය ගම්බිම් බලා යාමට දැඩි උනන්දුවක් දක්වනු ලැබුවා. කොළඹ බැස්ටියන් බස් නැවතුම්පොළ මෙන්ම කොළඹ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ප්‍රධාන බස් නැවතුම්පොළ එකම කඩිගුලක් බවට පත්ව තිබුණේ මේ ආකාරයෙන්. මෙලෙස කොළඹ ඇතුළු ප්‍රධාන නගරවලින් ගම්බද ප්‍රදේශවලට පිටත්ව යන ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නිසි ලෙස සපුරන්නට හැකියාවක් ලැබී නොතිබුණු බවට අපිට මේ රූපරාමු වලින් තොරතුරු වාර්තා කළ හැකි. කෙසේ වෙතත් මෙවන් හදිසි අවස්ථාවකදී හදිසි තීරණ ගැනීමට අවශ්‍ය වන සේම ඊට ජනතාවද අනුගත විය යුතු වනවා. නමුත් කොරෝනා වෛරස් රෝගී තත්ත්වයෙන් ආරක්ෂා වීමට නම් ගත යුතු ක්‍රියාමාර්ග කුමක්ද යන්න පිළිබඳව රටේ සමස්ත ජනතාව දැනුවත් කරමින් සිටින පසුබිමක් තුළ මෙලෙස ජනතාව අතිවිශාල ලෙස ඒකරාශී වීම සහ ජනතාව අතිවිශාල ලෙස එකම බස් රථයක් තුළ නැගී සිය ගම්බිම් බලා මේ ආකාරයෙන් පිටත්ව යාම තුළින් සිදුවන්නේ ඇතැම් විට නගරාශ්‍රිත ප්‍රදේශවල පවතින රෝගී තත්ත්වය ගම්බද ප්‍රදේශවලටත් ප්‍රවාහනය කිරීමක් නොවන්නේද. සාමාන්‍ය තත්ත්වයක් නොව මෙය ව්‍යාප්ත වන වෛරස් රෝගී තත්ත්වයක් වන බැවින් මෙවැනි තීරණ ගත් සැනින්ම ඊට අනුගත වීම සඳහා ඊට අදාළ සියලු අංශයන් ප්‍රවාහන, සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු මේ සියලු අංශයන් වැඩි වශයෙන් යෙදවීම අත්‍යවශ්‍ය වන කරුණක් බව සිහිපත් කළ යුතු වන්නේ නැහැ. කෙසේ වෙතත් මේ වන විටත් සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ ලබා දී හැකි උපරිම දායකත්වයක් මෙම රෝගය පාලනය සහ මර්ධනය වෙනුවෙන් ලබා දෙද්දී අද දින අපට දක්නට ලැබුණු ජනතාව විශාල වශයෙන් එකට එකාමෙන් පොදි බැඳී සිය ගම්බිම් බලා පිටත්ව යාම තුළ මේ රෝගකාරකය, මේ වෛරස් තත්ත්වය ඇතැම් විට ඇතැම් ප්‍රදේශවලට ප්‍රවාහණය කළාද යන්න පිළිබඳව පවතින්නේ විශාල සැකයක්. මෙවන් කරුණු පිළිබඳවත් හදිසි තීරණ ගනිද්දී අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බවයි අප පෙන්වා දෙන්නේ. ප
පොලිස් ඇඳිරි නීතිය රට පුරා ක්‍රියාත්මක කිරීම සහ වත්මන් තත්ත්වය පිළිබඳව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද පෙරවරුවේ කැඳවමින් අදහස් පළ කළා. සඳුදා පස්වරු 6 සතියන්තයේ ඇඳිරි නීතියක් වශයෙන් ක්‍රියාත්මක වෙන නිසා නිවෙස් වලින් බැහැරව නොගොස් තමන්ගේ නිවෙස් වල සිට නිරෝධායන ක්‍රියාවලියට ස්වයංක්‍රීයව දායක වෙන ලෙස තමයි අපිට ජනතාවගෙන් ඉල්ලා සිටින්න තිබෙන්නේ. අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම පිළිබඳ ගැටලුවක් නැහැ. පිටකොටුවේ තොග වෙළඳ පොළ අද පස්වරු 2 වෙනකම් පැවැත්වෙනවා. ඊට පස්සේ සතියන්තේ හරුණාම සඳා උදේ පාන්දර 6 නැවත පිටකොටුවේ තොග වෙළඳ පොළ විවෘත වෙනවා. ඒ නිසා ආහාර ද්‍රව්‍ය පිළිබඳ කිසිම හිගතාවයක් ඇති වෙන්නේ නැහැ. මේවර වසංගත තත්ත්වය හා ලෝකාර්ථික අවපාතයේ යටතේ ත්‍රෛමාසයක් යනකම් අත්‍යවශ්‍ය භාණ්ඩ අර සියලු භාණ්ඩ ලංකාවට ආනයනය කිරීම වහාම ක්‍රියාත්මක වෙන පරිදි තහනම් කරලා තිබෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා විදේශයන්ගේ රැකියාවන්නේ නියුතු ශ්‍රී ලාංකිකයෝ සහ ඊතර සිටින ශ්‍රී ලාංකිකයන්ගේ මුදල් වැඩි වැඩියෙන් මෙතරට එවීම දිරිගැන්වීම සඳහාත් මහා බැංකුව විවිධ ක්‍රියාමාර්ග ඉදිරියේදී ප්‍රකාශයට පත් කරයි. මේ විනිමය අනුපාතයේ මුදලේ අගය ආරක්ෂා කිරීමත් ජාතික වගකීමක් වශයෙන් ඉටු කළ යුතු කාර්යයක්. මේ අර්බුදයේ මීට වඩා වැඩියට ධර්ම වලස බලපෑවොත් ඇමරිකා එක්සත් ජනපදයටත් මේ ප්‍රශ්නේ තියෙනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව මේ වන විට 70 දක්වා ඉහළ ගොස් ඇති බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. ඒ කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අද දවස වන විට රෝගීන් 70ක් පමණ COVID-19 වෛරසය වැළඳිච්ච අය බවට තහවුරු වෙලා සිටිනවා. ඊයේ හවස් වන විට 66 දෙනෙක් මෙම COVID-19 රෝගය වැළඳිච්ච අය බවට තහවුරු. මේ 66 දෙනා කුමන ආකාරයෙන්ද මේ රෝගය වැළඳීමට භාජන වෙලා තියෙන්නේ කියලා කල්පනා කරලා බැලුවොත් ඒ 66 දෙනාගෙන් 39 දෙනෙක්ම පිටරට සිට පැමිණි රෝගී. ඒ වගේම තව 25 දෙනෙක් ඒ රෝගීන් 39 දෙනාත් එක්ක ළඟ ඇසුරක් තිබිච්ච අය. ඒතකොට ඊට අමතරව 2 තවම ඔවුන් කොයන කුමන ආකාරයෙන්ද මේ සම්බන්ධතාවයක් ගොඩනැගිලා තියෙන්නේ මේ රෝගය වැළඳෙන්නේ කියලා අපිට හොයාගැනීමට අපහසු වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි තවදුරටත් කරුණු සොයමින් සිටිනවා. ඒ නිසා මම රජයක් විදිහට අපි කියන්න ඕනි මේ රජය කටයුතු කරන්න ඉතාම වගකීමකින්. මීට සතියකට පෙර රටේ ඇදිරි නීතිය දමන්න කියලා කිව්වත් සමහරු ඒක මං හිතනවා මේ තත්ත්වය බලමින් තමයි අපි මේ අවශ්‍ය කාරණය කළ යුත්තේ කියලා. අවදානමක් තියෙන නිසා අද ඇදිරි නීතිය රට පුරාම දමලා තිබෙනවා. මේ අතර දැනට දිවයින පුරා පැතිරෙමින් පවතින කොරෝනා වෛරසය මර්ධනය කිරීමට රජයම සම්බන්ධ කටයුතු කරන රෝහල් අධ්‍යක්ෂකවරු 24 දෙනෙකු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය විසින් අද කොළඹට කැඳවා තිබුණා. මෙම අධ්‍යක්ෂකවරුන් කොළඹ නාරාහෙන්පිට පිහිටි ජාතික රුධිර පාරවිලේන මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රවණාගාරයට කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. සාකච්ඡාවේ අරමුණ වී තිබුණේ ඉදිරි දින කිහිපයේදී මෙම වෛරසය පැතිරෑම වැළැක්වීම සඳහා රෝහල් සේවා පවත්වාගෙන යාම සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහායි. රෝහල් අධ්‍යක්ෂකවරුන් වෙත ක්ෂණිකව මිලදී ගැනීම සඳහා අවශ්‍ය අනුමැතිය සහ මුදල් ප්‍රතිපාදන ලබා දෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් බද්රාණි ජයවර්ධන මහත්මියට උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම රෝහල් අධ්‍යක්ෂකවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය මේ මොහොතේදී සිදු කරන කැපකිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඔවුන්ට සිය ස්තුතිය පුද කරනු ලැබුවා. ලොව කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව චීනය අභිභවා යමින් අද ඉතාලියෙන් වාර්තා වුණා. ඒ අනුව ඉතාලියේ සමස්ත මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 3405ක් ලෙසයි. මේ අතර COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව මේ වන විට 70ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා තවත් නිරෝධායන මධ්‍යස්ථානයක් රන්ටෙඹේ ජාතික ශිෂ්‍ය බට පුහුණු මධ්‍යස්ථානයේ ස්ථාපිත කර තිබෙනවා.
COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිනී වූ ශ්‍රී ලංකිකයින් සංඛ්‍යාව මෙවැනි විට 70ක්. මෙවැනි විට මෙරටින් තහවුරු වී ඇති ආසාදිතීන් 18 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කෙන් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යාංශය පෙන්වා දෙනවා. කොළඹ දිස්ත්‍රික්කෙන් ආසාදිතීන් 17 දෙනෙකු, පුත්තලම දිස්ත්‍රික්කෙන් ආසාදිතීන් 12 දෙනෙකු, කෑගල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් ආසාදිතීන් 10 දෙනා බැගින් සහ රත්නපුර දිස්ත්‍රික්කෙන් ආසාදිතීන් 3 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ගල්ල, කෑගල්ල, මාතර, මඩකලපුව සහ බදුල යන දිස්ත්‍රික්කවලින් එක් කොරෝනා ආසාදිතයෙකු බැගින් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යාංශය පෙන්වා දෙනවා. ඔවුන් මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ හෙවත් IDH රෝහලේ ප්‍රතිකාර ලැබෙනවා. මෙතර කොරෝනා වෛරසයේ සැකකටයුතු රෝග ලක්ෂණ පෙන්වුම් කරන පුද්ගලයන් 218 දෙනෙකු දෙවෙනි පුරා රෝහල් 14ක වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා. දෙවෙනි පුරා නිරෝධායන මධ්‍යස්ථාන 17ක් තුළ පුද්ගලයන් 2400කට අධික පිරිසක් මෙවැනි විට නිරෝධායනයකට ලක්වන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පවසනවා. මෙතර පැතිර යන කොරෝනා වෛරස් රෝගය පාලනය කිරීම සඳහා රජය හා ආරක්ෂක අංශ විදේශයන්හි සිට පැමිණෙන පුද්ගලයන් නිරෝධායන प्रकाशकले මෙතර විදේශ රටවල සිට මෙරටට පැමිණෙන මගින් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළින් මෙරටට ඇතුළත් කර ගැනීම ඊයේ අලුයම 4ට අත්හිටුනු ලැබුවා. එය සතියක කාලයකට ක්‍රියාත්මක වෙනවා. මෙතර තැපැල් දෙපාර්තමේන්තුවේ ඉදිරි ක්‍රියාකාරකම් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබෙනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා. මෙතර ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය නොවීම සඳහා අද දිනේ සිට මේ මාස 27 වෙනිදා දක්වා රජයේ වැඩ කරන දින 6ක කාලය නිවසේ සිට රාජකාරී කරන කාල සීමාවක් ලෙස නම් කිරීමට රජයේ තීරණය කළා. මෙම තීරණය රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශවලට අදාළව ක්‍රියාත්මක කරන අතර මෙම කාල සීමා රජයේ නිවාඩු දින ලෙස නොසැලකෙන බවයි රජය දැනුම් දුන්නේ. මීට අමතරව සියලුම රාජ්‍ය සේවකයන් සඳහා මේ මාස වැටුප එළඹෙන සඳුදා දින ගෙවන ලෙස අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යංශ ලේකම් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. මෙතර COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් චීනයේ මියගිය සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් ඉතාලියෙන් වාර්තා වෙනවා. ගත වූ පැය 24 තුළ ඉතාලියෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 427ක්. ඒ අනුව මේ වන විට ඉතාලියේ වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 3405ක්. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ තිමිරි ගෙය ලෙස සටහන් වූ චීනයෙන් වාර්තා වූයේ මරණ 3130ක් පමණයි. එනුව චීනයට වඩා මේ වන විට ඉතාලියේ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. ඉතාලියේ වාර්තා වන මුළු කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව මේ වන විට 41035ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වෛරසයේ තිබ්‍රිකේ වූ චීනයේ ඊ දිනේදී කිසිදු ආසාදිතයකු වාර්තා නොවීමද විශේෂත්වයක්. එසේම ජර්මනිය, ඉතාලිය සහ ස්පාඤ්ඤය යන රටවල් වල මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 15000කට අධික බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ. अमेरिका एक्सत जनपद मेवन COVID-19 वैरस आसादित वो रोगी दहतक इकमोति अतर मरण संख्या देशीय विदस्माध्य वार्ता खले මෙතර එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත වර්තාවලට අනුව මෙවැනි විට ගෝලීය වශයෙන් පුද්ගලයන් 240,000කට අධික පිරිසකට කොවිඩ් වෛරසය වැළඳී ඇති අතර පුද්ගලයන් 9,800කට වැඩි පිරිසක් ජීවිතක්ෂයටපත් වී තිබෙනවා. එසේම සුවය ලැබූ සංඛ්‍යාව 85,000ක් බවයි එම වාර්තා පවසන්නේ. නැවත දේශීය පුවත්. නව කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා සිය කාර්යභාරය ඉටු කරන සෞඛ්‍ය නිලධාරීන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට රජය කටයුතු කළ යුතු බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සෞඛ්‍ය ශාස්ත්‍රයේ නිලධාරීන්ට පෞද්ගලිකව තමන්ගේ නිරෝගී භාවය තහවුරු කිරීම සඳහා ඒ ආරක්ෂිත උපකරණ සහ මෙවලම් සහ ඒ ඇඳුම් ලබා දීම වහාම ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ වගේම මේ සෞඛ්‍ය අංශයේ සිටින නිලධාරීන්ට රෝගාබාධ වැළැක්වීමේ බෙහෙත් ටික ලබා දෙන්නට ඕනේ ප්‍රොෆිලැක්සිස් කියලා එකට කියන්නේ. දෙවෙනි කාරණාව මේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ දැඩි සත්කාර ශාස්ත්‍රය ශක්තිමත් කරන්නට ඕන. ඒ වගේම මේ රෝගය වැළඳීම වැළැක්වීම සඳහා දැඩි නීති රීති රෙගුලාසි ක්‍රියාත්මක කරලා
නිරෝධායන වැඩසටහන් විධිමත්ව ක්‍රියාත්මක කරන්නට ඕන. මුව ආවරණ වහාම මේ රටට ගෙන්නලා සියලුම ජනතාවට ලබා දෙන්නේ කියන යෝජනාවම පාර්ලිමේන්තුව කරලා සති පහකට පෙර. ජාත්‍යන්තර ප්‍රමිතියේ මුව ආවරණ කියන්නේ මේ සාමාන්‍ය මුව ආවරණ නෙවෙයි. අපිට බැරි වුණා මේ දේ ඉෂ්ට කරන්න. මේක තමයි ජාත්‍යන්තර ප්‍රමිතියේ මුව ආවරණ කියන්නේ. සති පහකට පෙර ප්‍රමාණවත් ස්ටොක්ස් ගෙනල්ලා මේවා ගබඩා කරා නම් අඩුම ගානේ මාස 3කට 4කට ඇති ප්‍රමාණයකට අපේ රටේ ජනතාවට අදාළ සෞඛ්‍ය උපදෙස් සමග අපිට තිබුණා මේ වැළඳීමේ ප්‍රවණතාවෙන් අවම කරන්න. කොහෙන් හරි මේවා ගෙන්නන්නට ඕන ප්‍රමිතියට අනුව. ඒ වගේම සෑම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයක් හරහා MOH කාර්යාල හරහා මේ මුවාවරණ ලබා දෙන්නට ඕන. ඒ වගේම හැම MOH කාර්යාල හරහා නොමිලේ ඒ පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය ඒකට කියන්නේ සැනිටයිසර්ස් කියලා. වහාම නොමිලේ ලබා දෙන්න ඕනේ කියලා. ඒ වගේම සෑම රජයේ රෝහලකම පහසුකම් ඇති කරන්නට ඕන මේ COVID-19 පරීක්ෂණේ ටෙස්ට් එක ක්‍රියාත්මක කරන්නේ. ටෙස්ට් එකට කියන්නේ පොලිමරේස් චේන් රියක්ෂන් ටෙස්ට්. ඒ කියන්නේ PCR ටෙස්ට්. පෞද්ගලික රෝහල් පද්ධතියටත් කියන්නට ඕන මේ හදිසි තත්ත්වය තුළ හදිසි අවස්ථාව තුළ මේ PCR ටෙස්ට් එක නොමිලේ මේ රටේ ජනතාවට කරන්නට ඒ අවස්ථාව ලබා දෙන්නේ කියලා. කොරෝනා වෛරසය රටපුරා ව්‍යාප්ත වීමේ අවධානම සම්බන්ධයෙන් පරිපූර්ණ ඒකාබද්ධ සැලැස්මක් සැකසීමට තවමත් රජය කටයුතු කර නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ විශේෂ නිවේදනයේ උපුටා ගැනීම. කොරෝනා වෛරසය රටපුරා ව්‍යාප්ත වීමේ අවධානමකට ශ්‍රී ලංකාව ඇද වැටී ඇත. ඒ සඳහා පරිපූර්ණ ඒකාබද්ධ සැලැස්මක් සැකසීමට තවමත් රජය කටයුතු කර නොමැත. ඒ අතර තවත් දැවැන්ත මූල්‍ය අර්බුදයකට රට ඇද වැටීමේ අවධානමක්ද මතුව තිබේ. ඒ පිළිබඳවද මෙතෙක් රජයේ සැලකිල්ල යොමු වී නැත. රජයේ ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කළ හැක්කේ පාර්ලිමේන්තුව විසින් සිදු කරන ලද සම්මතයකින් පමණි. 2020 ජනවාරි 1 වනදා සිට අප්‍රේල් මාස 30 වනදා දක්වා මූල්‍ය කටයුතු සිදු කරලීම සඳහා පාර්ලිමේන්තුව විසින් අතුරු සම්මත ගිණුමක් සම්මත කර ඇත. ඒ අනුව අප්‍රේල් මාස 30 වනදා දක්වා මුදල් වියදම් කිරීමේ ගැටලුවක් නොමැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙම කාලය තුළ ජනාධිපතිවරයාට කිසිදු ආකාරයකින් අතුරු සම්මත ගිණුමට පරිබාහිරව වියදම් කිරීමට නොහැක. එමෙන්ම අප්‍රේල් 30 වනදායින් පසුව රජයේ ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කිරීමේ බලයක්ද නැත. පාර්ලිමේන්තුව විසිරුව ඇති අවස්ථාවක ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරණ ආකාරය ව්‍යවස්ථාවේ 153 වගන්තිය දක්වා ඇත. කොරෝනා අර්බුදයේ හේතුවෙන් පාර්ලිමේන්තු මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. අභිනව පාර්ලිමේන්තුව රැස්වන දිනේ කවදාදයි කිව නොහැක. එනු අප්‍රේල් 30 වනදා සිට අභිනව පාර්ලිමේන්තුව රැස්වන දිනය දක්වා කිසිදු මුදලක් වියදම් කිරීමට රජයට හැකියාවක් නොමැත. රජයේ සේවක වැටුප් ගෙවීමේ සිට කොරෝනා වෛරසයෙන් ගැලවීමේ සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම දක්වා සියලු කටයුතු අර්බුදයකට ලක්වීමට මේ හේතුවයි. වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙස අප ඉල්ලා සිටීමට එක් හේතුවක් වූයේද මේ අර්බුදකාරී තත්වය අප අවබෝධ කරගෙන සිටින බැවිනි. ඒ ඉල්ලීම කර සතියක් ගෙවී ගියද මේ වනතුරු රජයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැත. මෙවන් අර්බුදකාරී අවස්ථාවන් ජයගත හැක්කේ දේශපාලන වාසි පසුපස හඹා යාමෙන් නොව රට සුරක්ෂිත කිරීමේ අරමුණට ප්‍රමුඛත්වයේ දීමෙන් පමණක් බවද වගකිය යුත්තන්ට සිහිපත් කරමි. ඔබටා ගැනීම අවසන්. COVID-19 හෙවත් කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වශයෙන් රජයට සියලු සහාය ලබා දෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ එක පැත්තකින් රජයක් හැටියට මේ රටේ පවතින මේ කොරෝනා වසංගතය තුරන් කිරීම වෙනුවෙන් අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන පක්ෂය හැටියට අපේ පූර්ණ සහයෝගය රජයට ලබා දෙමින් අපි බලාපොරොත්තු වෙනවා හැම වෙලේම අපේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලින් මිදිලා මේ වසංගත රෝගය මේ රටින් තුරන් කිරීමට අවශ්‍ය කරන වැඩපිළිවෙලට පූර්ණ දායකත්වය ලබා දෙන්න. විශේෂයෙන්ම මේ රජය ප්‍රකාශ කරලා තියෙනවා මැතිවරණයේ දින නියමයක් නොමැතිව කල් දැමීමක් සම්බන්ධයෙන්. ඉතින් ඒ අනුව අපේ වගකීම් හරියට ඉටු කරන්න බැඳී සිටිනවා. ඒ වගේම මැතිවරණයේ පවත්වන දිනේදී අපි විශේෂයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට කළුතර දිස්ත්‍රික්කයේ අති විශිෂ්ට ජයග්‍රහණයක් අපි ලබා ගන්න එක ඉර හඳ වගේ විශ්වාසයි. මේ වන විට පවතින ගෝලීය තත්ත්වය අනුව ගැටලුවලට මුහුණ දීමට ඇති නොහැකියාව හේතුවෙන් වත්මන් ආණ්ඩුව මහා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට උත්සාහ දරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
අපි රජයට කියනවා කුමක් හෝ වැඩපිළිවෙලක් හදලා මේ රටේ ඉන්න කිසිම ආදායමක් නැති ඒ වගේම දැන් ඔවුන්ට කිසිම ක්‍රියාවක් කරලා හම්බ කරගන්න බැරි කුලී වැඩ කරන විවිධ ශාස්ත්‍රවල දෛනිකව හම්බ කරපු මිනිසුන්ට වහාම ඔවුන්ට ජීවත් වෙන්න අවශ්‍ය මුදලක් ප්‍රතිපාදනයක් වෙන් කරලා ඔවුන්ට ඒ සඳහා ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා විපක්ෂයේ විදිහට ඔවුන්ගේ ජීවිකාව ගෙනියන්න ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් නැත්නම් මූලික අවශ්‍යතාවල් ක්‍රියාත්මක කරගන්න අපි ඒ සඳහා රජයට බල කරලා සිටිනවා මොකද මේ වෙනකොට ලෝක වෙළඳ පොලේ ඉතිහාසයේ කිසිම දවසක අඩු නොවන ආකාරයෙන් බොරතෙල් බැරලයක මිර පහත වැඩි තිබෙනවා අති විශාල මුදල් ප්‍රමාණයක් මේ නිසා ඉතුරු වෙනවා රජයට කෝටි ගාණක මුදල් ප්‍රමාණයක් ඉතිහාසයේ කිසිම දවසක මෙතරම් ලාභයක් ලබන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ රජයට ඩීසල් පෙට්‍රල් භූමිතෙල් ඇතුළු මේ තෙල් වර්ගවල මිල අඩු වීම නිසා ඒ නිසා මේකෙන් යම් කොටසක් අරගෙන මේ ගම්වල ඉන්න මිනිසුන්ට ජීවත් වෙන්න දීමනාවක් මූල්‍යමය ප්‍රතිපාදනයක් හැමෝටම ලබා දෙන්න කියලා අපි මේ රජයෙන් ඉල්ලා සිටිනවා එක පැත්තකින් දේශපාලන වශයෙන් මේ ආණ්ඩුවට දැන් බැරි වෙලා තියෙනවා මේ සියලු දේවල්ට මූණ දීලා මේවා පාලනය කරගන්න ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා ඒ නිසා අපි ඔක්කොම මූණ දෙමු මූණ දීලා ඉවරලා අපි එකට යමු කියලා තීරණය කරත් අපිට මේ අවස්ථාව උදා කරගන්න බැරි වුණානේ ඉතින් මම කැමති නෑ මේ වගේ විවසනයක් තියෙන වෙලාවක මේ දේශපාලනේ කතා කරන්න මොකද මේ වගේ අවස්ථාවක අපි පෙනී හිටින්න ඕනේ රටේ ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ජාතියේ උන්නතිය වෙනුවෙන් මේ ආණ්ඩුව කල්පනා කරන විදිය මං හිතන්නේ මැතිවරණය කල්යන්න යන ආණ්ඩුවට අවාසි කියන එක මොකද ආණ්ඩුවට මේ එකකට මූණ දෙන්න බෑනේ ගෝලීය තත්ත්වයන් මත මේ ආණ්ඩුවට මේවා පාලනය කරගන්න බෑ ආණ්ඩුවට මූණ දෙන්න බෑ ආණ්ඩුවට ඒක පැහැදිලි එතකොට නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ ආණ්ඩුව ඉක්මනට ඡන්දයක් තීලිවරලා දැන් හදන්නේ කොහොම හරි මේ වේලාසිරින් මේක අර 2017 තිබ්බ තියන්න තිබිය යුතු ජනාධිපතිවරණේ වගේ අවුරුදු දෙකකට ඉස්සෙල්ලා තියන්න සිද්ධ වුණේ ආණ්ඩුවට ඒගොල්ලන්ට තවදුරටත් තියන්න නොහැකි නිසානේ හැම පැත්තෙම ඒ වගේම එකන්නේ මේ කරන්න හදන නමුත් මේකේ අර වගේ නෙමෙයි මේකේ තියෙන භයානක ප්‍රතිඵලය තියෙන්නේ ඒක නෙමෙයි මේකේ භයානක ප්‍රතිඵලය තියෙන්නේ මිනිසුන්ගේ ජීවිත ඒ නිසා ආණ්ඩුව මීට වැඩිය වකිමෙන් යුතුව කටයුතු කරන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා මහා මැතිවරණය පැවැත්වීමට පෙර මෙරටින් කොරෝනා වෛරසය තුරන් කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අපි දිගින් දිගටම පක්ෂයක් වශයෙන් කිව්වා අපිත් කැමති මැතිවරණයට සහභාගි වෙන්න අපිත් කැමති ඉතා ඉක්මන් දිනක ජයග්‍රහණය කරලා පාර්ලිමේන්තුවට එන්න නමුත් ඊට වඩා අපි කැමති මේ රටේ කොරෝනාවෙන් අපි මිදෙන්න ඒ මොකද හෙට දවසේ මම ගියවර ප්‍රවෘත්තිපත් සාකච්ඡාවේදී කිව්වා වගේම මේක මටත් වැළඳෙන්නට පුළුවන් මේක ජාතික ව්‍යසනයක් මේක පක්ෂපාත හැදිලා බලලා හැදෙන එකක් නෙවෙයි දැන් මටත් ජෙත් සරත් ෆොන්සේකා එතුමාටත් ජෙනුත් නොයකුත් මේ ප්‍රශ්න කරනවාලු අපිට වැරදුණු තැන් ගැන අපි ඉදිරිපත් කරන දෙය ඒ පිළිබඳව වැරද්දක් තිබෙනවා නම් රජයට තියෙන්නේ වහම නිවේදනයක් නිකුත් කරන්න මේක අසත්‍යයි කියලා එච්චරයි අපිත් එතකොට පිළිගන්නවා අපේ වාර්තා වල ඒක නැතුව ඒක ඇවිල්ලා මේ ඔෆිස් වල ඉන්න මිනිස්සුයි ඔක්කොම මේව ගල්ලා මේක රෙකෝඩ් කරව මාධ්‍ය වේදිනුයි පිටිපස්සේ දඩයන් කරන්න යන්නේ මොකද්ද දැන් පහුගිය අවුරුදු පහේදී මෙවැනි සංස්කෘතියක් මේ රටේ තිබුණාද අද ඒගොල්ලෝ නොයිකුත් වෙන වෙනේවද පිටිපස්සේ ලවනවා කොරෝනා වෛරසයෙන් අත්මිදීමට ජාතික ආපදා තත්ත්වයක් පත්කර ඊට අවශ්‍ය පියවර ගත යුතු බව පූජ්‍ය ගලගුඩත්තේ ඥානසාර හිමියන් පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මෙම අවස්ථාවට පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද එක්ව සිටියා. මෙතන අපි කාටවත් දුස් කියන්නේ නැහැ. අපි මීට වඩා ක්ෂණිකව තීන්දුව ගත්තා නම් සමහරట్లాට කෙනෙකුට හිතෙන්න පුළුවන් මීට වඩා මේක පාලනය කරගන්න තිබුණා කියලා. කෙසේ වුණත් මේකෙන් පෙන්නපු එක දෙයක් තියෙනවා ජාතියක් විදිහට අපි තුල තියෙන අවිනය නොහික්මීම සෑහෙන දුරට බලපාලා තියෙනවා. සතිපට්ඨානයේ තමයි මේ වෙලාවේ තියෙන හොඳම උත්තරය අපේ හැසිරීමට. ඒ නිසා නිතරම අපි කෙනෙක් ඇසුරු කරනකොට අපි කතා බස් කරනකොට හයියෙන් කතා කරුත් අපේ කේට ග්‍රන්ථි එළියට එනවා. ඒ වයින් කෙළ එළියට යන්න පුළුවන්. ඒ නිසා සෑම මොහොතකම අපි කතා බහේදී කනකොට බොනකොට හැම අවස්ථාවකම නිදා ගන්නකොට ඇවිදිනකොට මේ හැම මොහොතකම කල්පනාවෙන් ඉන්න කියලා. මම හිතනවා මුළු ජාතියම බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයට අවධානය යොමු කරොත් මේ විපතින් ගලව ගන්න හොඳ ආධ්‍යාත්මික පණිවිඩයක් හම්බ වෙනවා. අපි ආරාධනා කරනවා මුළු මහත් රටේම සිටින සියලුම භික්ෂු මහන්සලා උදේ සවස ලවුඩ් ස්පීකර් වලින් පිරිත් දාන වෙනුවට රතන සූත්‍රයේ සජ්ජහනාව සියලු දෙනාගේම සිත සාන්තිය සඳහා සජීවීව සජ්ජහනා කිරීම සිදු කිරීම ඉතාම වටිනා දෙයක් කියලා. සමහර වෙලාවට හිත අනිද්දා වෙනකොට තව නොයෙක් ප්‍රොජෙක්ට් තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන් අනපේක්ෂිත තත්ත්වයන් මේ ඕනම දෙයකට මුහුණ දෙන්න පුළුවන් අපි ඉවසීමෙන් සහ සිහියෙන් කටයුතු කළොත්. ඒ වගේම අපි ඉතාම කරුණාවෙන් ආරාධනා කරන්නට ඕනි රට පුරා වැඩ ඉන්න අපේ සියලුම මහා සංඝරත්නයට දැනටත් ඒ කටයුතු පටන් අරගෙන තියෙනවා. අපි සාමූහික බවකින් ඒක අපි රජයනුත් ඉල්ල හිටිනවා එක වෙලාවක් මාධ්‍ය මගින් දැනුම් දීලා උදේ හරියටම මෙන්න මේ වෙලාවට රත්න සූත්‍ර සජ්ජායනාව ආරම්භ කරන්න හවස මේ වෙලාවට කරන්න
පන්සලේ සිසනක රැස් කරන්න කිසිම උවමනාවක් නැහැ. ඝණ්ඨානාදයේ වතාවක් හෝ තුන් වතාවක් නාද කළා. එවැනි මොකක් හරි ක්‍රමවේදයක් සකස් කළා රමේ රටට කියන්නේ. ඒතකොට අපිට එක වෙලාවක ජාතියක් හැටියට නැගී හිටින්න පුළුවන්, ආධ්‍යාත්මික වශයෙන් මේ ශක්තිය උපදව ගන්න පුළුවන්. මේ අනතුරෙන් අතමි දෙන්න නම් අපවැදෙන්න ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා. මිනිස් අවධානයෙන් තබල වහාම උත්තරයක් මේකට හොයන්න අවශ්‍යයි. ප්‍රියත ප්‍රවෘත්ති සමගින් COVID-19 හෙවත් කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සඳහා ආරක්ෂක අංශ මෙන්ම සෞඛ්‍ය අංශ ගෙන යන ක්‍රියාමාර්ග සඳහා ජනතාව තම සහය ලබා දිය යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. අද පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කාදිනල් හිමිපාණන් මෙලෙස ප්‍රකාශ කළා. COVID-19 නැමැති මේ වෛරසයේ හමුදාවේ සහ ඒ අනිකුත් ආයතනවල ආරක්ෂක අංශවල නිලධාරීන් කැපවීමෙන් කරන ඒ සේවය අගය කරන්න. ඒ වගේම ඒ සඳහා ඔබට දෙන්නට පුළුවන් උපරිම සහයෝගය ලබා දෙන්න. යම්කිසි අපහසුාවක් අපට දැනෙන්න පුළුවන් මේ සෞඛ්‍ය අංශවලින් පනවා ඇති යම් යම් නීති නිසා ඒවා අපේ හොඳටයි ඒ නීති පනවා තියෙන්නේ කියන එක අපි තේරුම් ගත යුතුයි. ඒ නිසා මේ ක්‍රියාමාර්ගවලට සම්පූර්ණ සහයෝගය ලබා දෙන එක අපේ යුතුකමක් වෙනවා. ඒ වගේම මම මේ අවස්ථාවක් කරගන්නවා හමුදාපතිතුමා ප්‍රමුඛ සියලුම හමුදා නිලධාරීන්ට, ශ්‍රී ලංකා පොලිසියට, සෞඛ්‍ය නිලධාරීන්, වෛද්‍යවරුන්, හෙදහෙදියන් ඇතුළු විශේෂ කාර්ය සාධක බලකාය සියලුම සමාජිකයන්ට, සමාජිකාවන්ට ස්තුතිවන්ත වෙන්නට. මේ අය මම දන්නවා සමහර වෙලාවට ලොකු පරිත්‍යාගයන් කරනවා මේ රෝගයට ගොදුරු වෙච්ච අය සුව කරගන්නට. ඒ වගේම තමන්ටම භයානක ඒ රෝගයේ බෝ වීමේ භයානක ප්‍රවණතාවයක් තියෙද්දි ඒ අය ඒ කටයුතු කරනවා කැපවීමෙන් යුතුව. ඒක අපි අගය කරන්නට ඕනේ. ඒ නිසා මේගොල්ලන්ට විරුද්ධව කතා කරන්න එපා. කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට සමගාමීව සාමාන්‍ය සෞඛ්‍ය කටයුතු අඩාල නොවිය යුතු බව සෞඛ්‍ය වෘත්තීය සමිතිය පවසනවා. එය අද කොළඹ පැවති සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් එක්ව පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් සාමාන්‍ය ස්වයං ප්‍රතිශ්‍යාව උණ කැස්ස පැතිරමින් යන වකවානුවක්. ඉතින් මේකේ තියෙන රෝගීන්ව ඒ අවට රෝහල් වලට එනවා. ඒ අවට පස්සේ ඔවුන්ව හඳුනා ගැනීම සඳහා ප්‍රදේශයේ වසංගත රෝග විශේෂ ඒකකයෙන් සුවිශේෂී වැඩපිළිවෙලක් හදලා නැහැ. ඒ තත්ත්වය තුළ රෝහල් කාර්ය මණ්ඩලයට ලොකු ගැටලුවක් මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙන උපකරණත් හිග තත්ත්වයක් තුළ. ඔවුන් මේ සඳහා නියාමනය කිරීමක්, මේ සඳහා යොමු කිරීමක් ප්‍රදේශයේ වසංගත රෝග ඒකකයෙන් සිද්ධ වෙලා නැහැ. මේක බරපතල කාරණාවක්. යන්නේ ඒ සියලු අනතුරු ගැන හිතලා මේ ප්‍රවාහන ප්‍රශ්නය සහ නේවාසික හිඳමින් මේට ප්‍රතිකාර කරන්න තියෙන අවශ්‍යතා, ඒ ඉඩකඩ, ඒ සියල්ල සපයන්න කියන ඉල්ලීම ප්‍රධාන වශයෙන්ම සෞඛ්‍ය බලධාරීන්ගෙන්, ඊට අමතරව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ගෙන් අපි ඉල්ලා හිටිනවා. දැනට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඇති වෙලා තියෙන අඩුපාඩු ගණන් ටික මේ නිවැරදි කරන්න. ඊට පස්සේ IDS රෝහල ගැනත් විශේෂයෙන් කියන්න ඕන. දැන් අපි දන්නවා IDS රෝහල දැන් සම්පූර්ණයෙන්ම මේ වසංගතයේ වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. ඒතකොට ඒකෙත් අඩුපාඩුකම් විශාල ප්‍රමාණයක් තිබුණා. අපි හිතනවා ඒ වස්තුමන්ට සම්පූර්ණ කරන්න ඕන කියලා. අනිත් රෝහල් වල සාමාන්‍ය සායන ක්‍රියාවලියක් තියෙනවා, සාමාන්‍ය රෝගීන් ඉනවාම. අපි දන්න පරිදි ලංකාවේ කිසිම රෝහලක විශාල පෝලිම් නැති රෝහලක් නැහැ. හැමදාම පෝලිම්. ඒතර ඒ ක්‍රියාවලිය සමහර දෙන් නතර වෙලා තියෙනවා. දැන් කොරෝනා වලට ඒක වෙනුවෙන් මැදිහත් වෙන්නත් ඕන, දෛනික කටයුතු ටික සිද්ධ වෙන්නත් ඕන. මේ දෙකම අමාරුයි. ඒතර කොරෝනා වලට ඒ ප්‍රතිකාර කරන ඒකකවල ඉන්න අයට සමහර ලා නේවාසික පහසුකම් දෙන්න ඕන. සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල එම්බඩ බිල්ලක් තියෙනවද? ඒගොල්ලෝ ගෙදර යවුවට පස්සේ ඒ රෝග වලට ප්‍රතිකාර කරන අය ගෙදර යවුවට පස්සේ ගෙදර අයට කොරෝනා හැදෙනවා. එහෙනම් සමහර ලාට අපිට සිද්ධ වෙනවා රෝහල ඇතුලේ ඒ අය නතර කළ ගන්න. ඒතර ඒ වගේ අවස්ථාවකට වැඩ පිළිලක් තිබෙනවද? ඒවා පිළිබඳව රජයේ අවධානය යොමු වෙන්න ඕන. අද නීති දාන වගේම ජනතාවගේ සෞඛ්‍යය පවත්වාගෙන යන්න ඕන. කොරෝනා වලින් බේරෙන්නත් ඕන. ඒ දෙකම කරන්න ඕන. ඒකට සූදානම් වැඩ පිළිලක් තියෙනවා. ඒ වගේම සාමාන්‍ය සෞඛ්‍ය සේවාව විධිමත් පරිදි පවත්වාගෙන යන්නත් ඕන. ජනතාවට හොඳ සෞඛ්‍ය සේවාවක් දෙන්නත් ඕන. ඉතින් මේකට අදාළ හොඳ වැඩ පිළිවෙලක් දැන්වත් සකස් කරන්න කියලා අපි යෝජනා කරනවා. තෙල් මිල රජය වහාම අඩුකර ජනතාවට එහි වාසිය වත්මන් ආණ්ඩුව විසින් ලබා දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවකට එක් වෙමින් තෙල් මිල අඩු කිරීම අත්‍යවශ්‍යයි මේ මොහොතේ. ඒ මොකද ඒ ඩොලර් වලින් එව යන්නේ ඉන්දියාවට. රටට සල්ලි උමනා වෙලාවක නම් තියෙන්නේ වහාම තෙල් මිල අඩු කිරීමේ ක්‍රියාවලිය කරාට පස්සේ ජනතාවට සහන දීමේ පහසු වෙන්නේ ආණ්ඩුවට. ඒ නිසා තෙල් මිල අඩු කිරීම හරහා රටේ සමස්ත ක්‍රියාවලියට විදුලි බල නිෂ්පාදනයට, අනිත් පැත්තෙන් ප්‍රවාහණයට,
අත්‍යවශ්‍ය සේවා වලට සියලු දෙනාට සහන සලසන්න පුළුවන්කම තියෙනවා තෙල් මිල අඩු කරන්න. ඉන්දියන් ඔයිල් සමාගම හොයා ගන්න අමතර ලාභෙන් කොටස් ගන්න ආණ්ඩුවේ ක්‍රියාමාර්ග වහම නවත්තන්න. රටක් අවදානමට ලක් වෙච්ච වෙලාවේ ජාවාරම් කරන්න හදන්න එපා. තෙල් මිල වහම අඩු කරන්න කියලා අපි ඉල්ලනවා. ඒ විතරක් නෙමෙයි. දැන් අපි අහනවා මැතිවරණ කොමසාරිස්වරයා ඡන්දේ කල් දැම්මට පස්සේ පාර්ලිමේන්තුවක් නැති භාරකාර ආණ්ඩුවක් තියෙනවා. ඒ භාරකාර ආණ්ඩුවට අයවැය පාර්ලිමේන්තුවේ සම්මත වෙලා නැහැ. ඒතර අප්‍රේල් මාසේ වෙනකොට මේක ඉවර වෙනවා. එනිසා දැන් ආණ්ඩුව හිතාමතාම මැතිවරණය සඳහා අවශ්‍ය කරන න්‍යාය පත්‍රයන් සකස් කරමින් ඉන්නේ. අපි ගෙදරින් දැන් වැඩ කිරීම හරහා කොරෝනා මර්ධනයට පහසුවක් වෙනව නම් ආණ්ඩුව උත්තරයක් දෙන්න ඕනේ. ඒ ගෙදර නවතින මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් විදිය. රට තුල පවතින තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු විරාමින් අනතුරුව බලාපොරොත්තු වන්න. එන දැන් ලැබුණු විශේෂ පුවතක්. රට තුල පවතින වත්මන් තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. රට තුල පවතින වත්මන් තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. මේ දැන් අප වෙත ලැබුණු එම ප්‍රකාශය ඔබ වෙත ගෙනීමටයි අප දැන් සෝදානම්. මේ වසංගතය පැතිරෙන්න පටන් ගත්ත මොහොතේ සිට අපි මේ පිළිබඳ තාම දැඩි අවධානයකින් කටයුතු කළා. ඔබගේ ජීවිතය ගැන තියපු අවධානය මොහොතකටවත් අපි අඩු කළේ නැහැ. ලංකාවේ වේවා වෙනත් රටක සිටින ලාංකිකයෙකු වේවා, ඔහුගේ ජීවිතය රකින්න අපි කටයුතු කරා. දඹදිව වන්දනාවේ ගිය පිරිස යලි ලංකාවට ගෙන එන්න අප ඒ සියලු දේ සූදානම් කරලා තියෙනවා. ඒ වගකීම නිසායි. ඒ නිසා රෝගියෙකු ගැන හෝ රෝගියෙකු ඇසුරු කළ කෙනෙක් ගැන වාර්තා වුණු වහාම නිරෝධායනය කරන්න අපි පියවර ගත්තා. දහස් ගණන් පිරිස් දින ගණනාවක් එක තැනක රඳවාගෙන කෑම බීම ඖෂධ දී නිරෝධායනය කරන්න පුළුවන් වුණේ ඒ අවධානය නිසයි. රටක් හැටියට ඒක ඉතාම දුෂ්කර කාර්යයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. මොනතරම් බරපතල වසංගතයක් වුණා, මොනතරම් දුෂ්කර කාර්යයක් වුණා, රජයේ කටයුතු කරන්නේ ජනතාවගේ දුෂ්කරතා ආම වෙන ආකාරයට බව මම ඔබට කියන්න ඕන. අපි දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල් විශ්වවිද්‍යාල නිවාඩු දුන්නා. ක්‍රමානුකූලව ගුවන් ගමන් සීමා කරලා පැමිණීමේ පර්යන්තය වසා දමා තිබෙනවා. මේවා අපි කළේ රටේ තියෙන තත්ත්වයක් ලෝක තත්ත්වයක් සලකා බලා ක්‍රමානුකූලව. අපි ඉදිරියට කතු කරන්නෙත් එහෙමයි. මා ඔබ අපතන මේ මොහොතේ රටටම ඇඳිරි නීතිය පනවලා තියෙනවා. ලෝකයේ දරුණුම ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කරන වකවානුවේවත් අපිට එකවර රටටම බලපාන ආකාරයට ඇඳිරි නීතිය පනවන්න උවමනා වුණේ නැහැ. නමුත් කිහිප දෙනෙකුගේ වගකීමෙන් තොර ක්‍රියාකලාපය නිසා අද අපිට මේ පියවර ගන්නම සිදු වෙලා තියෙනවා. මේ මොහොතේ අපි මේ ක්‍රියාමාර්ගය අරගෙන තියෙන්නේ ඔබගේත් දරුවන්ගේත් ජීවිත ආරක්ෂාව වෙනුවෙන්. යම් දුෂ්කරතාවයක් ඇති වෙනවා නම් අපි ඒ පිළිබඳ කනගාටු වෙනවා. ඒ වගේම ඔබගේ දෛනික ජීවිතයට උවමනා සියල්ල සම්පාදනය කරන්න අපට පුළුවන්. ඖෂධ, ආහාර පාන, ඉන්ධන මාස ගණනාවකට අවශ්‍ය ප්‍රමාණ අපි සම්පාදනය කරගෙන තියෙනවා. අනවශ්‍ය කලබලයක් ඇති කරගන්න උවමනා නැහැ. මම ඊට කලින් ප්‍රකාශ කළ පරිදි අප රජය කිසිවක් ජනතාවට අහංගන්නේ නැහැ. රෝගීන් ගැන, රෝගයේ ස්වරූපය ගැන තොරතුරු ඉතා ඉක්මනින් ජනතාව වෙත ලබා දෙන්නේ අප සියලු දෙනාගේ ආරක්ෂාව සඳහා. ලෝකෙම ඉතාම දුෂ්කර තත්ත්වයකට මුහුණ දී තිබෙන මේ මොහොතේ ඉතාම කල්පනාකාරීව දුරදිග බලා කටයුතු කරන්න කියාමා ඉල්ලා සිටිනවා. වෛද්‍යවරු දෙන උපදෙස්, රජය දෙන උපදෙස් නිසි ආකාරයට ඔබ අනුගමනය කළොත් අපිට ඉතාම ඉක්මනින් මේ වසංගතයෙන් ගැලවෙන්න පුළුවන් බව මට විශ්වාසයි. අපි ජාතියක් වශයෙන් මේ විපත්ති අවස්ථාවයකට සිටිමු. අප මීට වඩා අභියෝග ජයගත් ජාතියක්. ඔබට අපට එකට එක්වී මේ විපතින් ගැලවීමට ශක්තිය තිබෙන බව මට විශ්වාසයි. ඔබ සැන්මට තෙරුවන් සරණයි. දැන් අවධානය රට වටා පුවත් කිහිපයක් වෙතයි.
රජය විසින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල අත්‍යවශ්‍ය නිලධාරීන් පමණක් සේවයට වාර්තා කරන ලෙස දන්වා තිබේදී කමරුපිටිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක් අද දින එහි සේවය කරන ඇඟලුම් සේවක සේවිකාවන්ට සේවයට වාර්තා කරන ලෙස දන්වා ඉතා අනාරක්ෂිත අන්දමින් 70ක පමණ පිරිසක් සේවය යොදවා තිබේදී කමරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පොලිසිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිලධාරීන් ගොස් වහම එම ඇඟලුම් කම්හල වසා දැමීමට පියවරගෙන තිබෙනවා. මේ අතර මෙලෙස රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල අත්‍යවශ්‍ය නිලධාරීන් පමණක් සේවයට වාර්තා කරන ලෙස දන්වා තිබේදී දෙරණියගල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකද අද උදැසන සිට සේවක සේවිකාවන් සේවයට වාර්තා කර තිබෙනු දක්නට ලැබුණු බව අප වාර්තාකරු සඳහන් කළා. හැටන් දෙක්වේ නගර සභාවේ සෞඛ්‍යාංශ විසින් දෙස් විදෙස් සංචාරකින් සහ මගින් විශාල වශයෙන් ගමන් කරන හැටන් දුම්රිය ස්ථානය විෂබීජ හරණයකට ලක් කර තිබෙනවා. කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම පාලනය කිරීම සඳහා හැටන් ලංගම ඩිපෝ වී සිට දිනපතා දහවෙනි වන දුර සහ කෙටි දුර දහවන බස් රථ තාවකාලිකව නතර කිරීමට හැටන් ලංගම ඩිපෝව කටයුතු කර තිබෙනවා. කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට සෙත්පතා පිරිත් සජ්ජායනයක් බලංගොඩ ආනන්ද මෛත්‍රී පරිශ්‍රයාවේ සිදී අද පැවැත්වුණා. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.